ඔබ ස්වාධින රූපවාහිනේ රත්වේ නවය අයිතිහ ප්‍රධාන ප්‍රවෘතය සමගින් ප්‍රථමයෙන් පුවත් සිරස්තල තැපෑලත් ජාතික ආර්ථිකය කොටස්කරුවෙක් වෙනැහැටි ජනපතිකයාදෙයි බැදුුම් කර කොරුන්ට කිසිදු ඉඩක් දෙන්නේ නැහැ අගමැතිගෙන් සාතිකයක් ඇමැතිවරුන්ට උපදේශකරුන් පත්කිරීමේ දී නිර්ණායකතුනක්. ලිස් කොමිසම දේශපාලනී කරණය වූ හැටි පලිගැනීමේ කොමිසේදී හැළිවෙයි ඉහළ තාක්ෂණයෙන්යුත් මහා පරිමා්‍ය කිරි කොයිපල දායක් දේශීය ප්‍රවෘති මහබැංකු බැඳම් කර වංශාවට අදාළ පරීක්ෂණ අකණ්ඩුව සිදුව නතර අර්ුන් මහිෙද්‍රන් සම්බන්ධව ජාත්‍යන්තර නීති අනුවකට යුතු කරන බව ග්‍රමාත්‍යය මහින්ද රාජපක්ෂය මතා පවසනවා දයුත් හා මුද්‍රත මාධ්‍ය යතන වල ප්‍රවෘති අධ්‍යක්ෂවරුන් හා පුවත්පත් කතුවරුන් සමඟ පැවති හමයේද අග්‍රමත්‍යවරයා මේ බව කියා සිටිය. මාාද කොල්ල පි පවේ ප්‍රශ්නය යටගේලව නෑ ගා්‍යන්ත්‍ර ීතියනුවක රන්ඩුව තේගටය නඩුව යනෝ. අර වෙද අපි දැක්ක හපල් ලාන්ඩුවගේ යා ගන්නෝ මෙයා ගන්නෝගේ ලේක අපේ විදි්‍යත්වීමක් පන්නෙන්නේ ශිම ආන්දුව තුල. අධිරණයටට වූ විශෂ ආරම්න්ට දුරකතන බදුද්දෙන ස්වරූපයක්නේ එගි නිසා ඒ අධිරණ කාරය විි පදදි රුම මත ප දවම පව පක්ෂේ රුව හිට පය ආන් ට පය ක්කමකතු වෙ දූෂණ රෝදධ මටක් දාාගන කෝට තුළකට වඩා වියදන් කලා තියෙනවා. ඒ වගේම එවෙලේ විරුධ පක්ෂයටපු මන්ත්‍රීවරුන්ගේ ලඩු කරවරට සම්බන්ධ වෙච්ච නීතිපතිත පාර්තිවයන්තුවේ නිතිච සහදී පවායට වන්න මට පුදගවලතියනවා. එතකොට දෂණ විරෝධී කමිටුව දෂරයක්නේ. ්‍ර සි rataවැ pamelak kuwiනිසා.සිට ති. අපේ රජය අනිබාද rataka ක karenaසා.ju්‍ර. satu kata Pro pala. බතුමා ඔරුදු දෙකින් දේශපාලෙන් විශ්වාමය වගේලා හින බිසපාලයක් ඔුදු විශසාගි අගමැත්තුමනි විසිවෙනි සංශෝධනය ගැන් ඔබතුමාගේ මතය තාම එලියට විල්ල නෑ ඒතමයි හ්ඩුවක් උනාම අණඩුගන්න මතය තමයි එ කිසි ගැටලුවක් වෙන්නෙ නෑ මහිතන්න අගමැත්තුමන විසිවෙනි සංශෝධනය හර හා ග්‍රාමාත්‍යවර නැබත්ත යම්තවක් දුරකට නාමික මට්ටමකට පත්වෙනවා නෑ හි . ඒදරම ප්‍රශ්න න්දිය ක්‍රමතය නැට ෝඩිමත ක්ක ුතුමගේ සාකච්ාවක්ති බන. ඉන්දගේ මජතා කරනවා ධාතුගනි සංශෝතනය ක්‍රියාත්මක කරන්න කියලා බල කර කියලා. ඇ විවස්ථාව ්‍යාත්මක නන වස්ාව දන් ලට විවස්ථාවත් තිනයි විවස්ථාව න අනුව තමයි වැඩකිරද. තුර නැන හර්තල් ක්‍රාත්මක නවා සීපත් කරන්න ඕන කියල ලිබන් මරණ න් බ මගේ මැල්ල ය ිත්‍රක් කර. මගේ නාද උක කටිය කිට්නක් කරය මඩ අජමත්තවැනි උතුරේ කා නගැනට තත්ව ප්‍රට ආරක්ෂට කරර්ජනය ෑ මගේ තන්නේ රටම ආරක්ෂිතයි අපි බෝම පිස්සමයි ඒ ගැන කයුතු කරගෙන නවා මගේ දන්නේ වැනි තත්වයක් දැනට පේන්න. ඒ ද වත් ඔෝගේ ල ිතම ත්තර. පක්ෂ ප්‍රබලෙ අහඩක් මගනවා පක්ෂ නිරන්තරෙන් පකාශකනයක් තමයි විස්ස පාජයට පත් කරන්න කටයුතු කරනවා කියෙන කාරන. ඒවකගේ ආඩි පක්ෂන් සඳහන් කනවා විසට විස්සක් ගන්න කියලා. තෙෝකොමක මතේකටාවම තුළින්ද නට මතකී ප්‍රත්තියනවා නො ඒ ඔකෝම එක තැනක දැවල්ලා ඉදිරිපත්වන කොට එක මතයක තමයි. තමන් තමන්ගේ පක්ෂවලට දීරනය වෙනම මතවා පර්ල්ලිමෙන් න්න කට ල්ලිම තුළටෙන්න. නිදවස්සල මේ පොල් ගැත් කතා වෙනවා යසත් නිවෙද දක්ගනත් කතා වෙනවා. තීවල්ම් කාන හොනතම තියාගෙන දාමකරේල් ලොකු පොල් එක පැත්තක පුංචිම පොල් තියනවා. හොඩවල්තුනක අනිත් මධ්‍ය ඉවසේ ලු පොල්දේනවා ඇති ඒගේ ගලන් තුරා මසේසි ගිවිසුම. වර්මානය ඇතැන්තනක යම්යම් භර්තා පලවෙනවා සමාජයට බියුත්ත නොකර යටබම් පටව සාකච්චා පයත්වනොක කියනකාර ඒම යටටින් වැඩර නෑන අප ෝම විුත්තයි. ඒන් එෙමසාච්චව දැනටන කෙල්ලනෙන. ේස් මතවවිින් යමුකළ තවත් ප්‍ර්න ැස්සකටම අත්‍රමාත්්‍යවරයා පිළිතුර ල පාතුන්නා මැති ඇමතුර ඇතුළ පිරිසක් මවස්තාවට සහ භාකි වුණා අමාතිවරුන්ට උපදේශවරුන් පත්කිරීමේදී පිළිපැදියුතු නිර්ණායක තුනක් හඳුන්වාදී ඇති බව අමාතයෝ උදය ගම්මන් පිළ මහතා පවසනවා. මෙම නිර්ණායකවරින් තොරව කිසිදු අයෙකු උපදේශකවරුන් ලෙස පත්කිරීමට නොහැකි බවයි ඒ මහතා පෙන්වා දෙන්නේ. අමාත්‍යවරුන්ට හිතුූමනාපේට තමන්ට අවශ්‍ය උපදේශකරුම් පත්කර ගැනීමට තිබුණු අවස්ථාව අවුරවාලමින් ජනාධපත්තුමා විසින් නිර්ණයක තුනක් හඳුවා දීලතින මන්ට අමාත්‍යවරක උපදේශවරය පත්කර ගැනීමේදී. එක්කෝ යයි විශේෂේත්‍රය ප්‍රවීණෙක් වෙන්ඩෝනිි එ නත් ආ්. දෙපර්තමේන්තු ප්‍රානීකෝ ඉටහෙල තන්තුරත් දරන හෝ දරපු පුද්ගලෙක් වෙන්ඩනි. එම ඇතම පෞද්ගලි කාශයේ දේත්‍ර මට මේ තනන්තුර දරු පුද්ගලික් වෙන්ඩෝනි. ඒ නිර්ණයක තුනෙෙන් එකට අඔවෙන පුද්ගලෙකු පමණයි අමාත්‍යවරයකුට තමන්ගේ උපදේශකෙක් ලෙස පත්කරගන්නට අවස්ථාව තියන්නේ. සෑම ප්‍රදේශය සභාවකම ඇති ගොඩනැගලි අනුමතකිරීම කමිටුවට ගොුණනගිලි පරේශෂණ ආයතනය හර ඉදිකිරීමම් සබහන්ධ නිර්නායක ගැන අවබෝධයක් ලබාදීමට කටිතු කරනම වයි අත්‍යවරයා වැදිදුරටත් ප්‍රකාශකලේ ාත ඩන ල පර්ශ. සංවිධානය විසින් විශේෂම නායයන් පිළිබඳ භූකම්පන පිළිබඳ අධ්‍යනයන් කරලා තියෙනවාඒනිසා සෑම පාදේශය සබා පලාාත්පාලන ආයතනයකම ගඩනැගල අනුමත කිරීම කමිටුවට NBරෝ ආයතනය හරහා ගොඩගලි සම්බන්ධ ලබාදට නිර්ුණය පිළිබඳ අවෝධයක් ලබාදේතුය කළ ඒ මාත්‍යමල ීන්දුවක්ගත් කඩාවටන ගොඩනැගල පරාත්පාන ආයතන වල ගොඩනැකිලි අනමතකිරීම කමිටු විසින් අනුමත කරන ලද ගොඩනැගිලි එනිසා ඔවුන්ට නිසි දැනුම බාදීම සඳා NBර ආයතන භාවිත කරනය. මල්. ඉහො තාක්ෂණය භාවිත කර මහාපරිමාන, කිෙරි ගොවිපොල දහයක් ආරම්භ කරන බව ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාව තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාරිසාදක බලකායේ සභහපති බැසිල්රාජපක්ෂ මතා පවසනවා. ඉදිරි වසර කිහිපේ තුළ දේශීය ආයෝජකින් දිරිගන්වමින් මෙරට කිරි අවශ්‍යතාව දේශීව නිෂ්පානය කිරීම කරෙහි රජයේ අවධනය යොමු වීතිබෙනවා ඒස සම්බන්ධෙන් සාකච්ඡචාවක් ආර්ථක පුනරජීවනය හා දරිද්‍රතාව තුරන් කිරීම සඳහවන ජනාධිපති කාර්සාධක බලකාය සභහපති, වැැසිල් රාජපක්ෂ මහතාහා ආෝජකින් අතර අලිය ගහමන්දිරයේදී පවැත්වන දේශීය කිරි අවශ්‍යතාවෙන් සයට අසූ පහක් කුඩාපරිමාණ , මධිපරිමාණ දේශය කිරි ගොයිපල මගින් නිපද වනවා. මෙම නිෂ්පාදකින්ට අමතරව නව කිරි නිෂ්පාදකින් බිහිකිරීම මෙම වැඩ පිළිවෙල ඇතේ පේක්ෂක්කිරෙනවා. සිල් දේශගුණික ප්‍රදේශවලින් හා ව්‍යලි දේශගුණි ප්‍රදේශවලින් සත්ව ආහාර සඳහා අවශ්‍ය බඩේරංගු සහ තුරුණවර්ග වග කිරීම සඳ. රජයේ ඉඩම් ලබාදීමට නීමතයි. රිගොයිපල පත්වාගනයාමට ඉඩම් පහසුකම් ඇති ආයෝජකින් සඳහා ප්‍රමුඛතාව ලබාධනාතර මෙවන විටත් වැවිලි සමාගම් නවයක් ඊට එකඟතාව පළකරති වෙනවා. රජයමගින් පාලනේ වන ඉඩම් පෞද්ගලික්ක ආයතන වලට ලබා නොදීමට තිරණය කර ඇති බවින්. අශ්‍යතාව පවති නම් ඒකා බද්ධ ව්‍යපෘති ලෙස ක්‍රාත්මකවීම හැකියාව පවතිනවා රජය ආයතන මගින් පාලනය වන ඉඩම් වෙනුවට මෙතෙක් ප්‍රෝජනයට නොගත්. වග කළ හැකි ඉඩම් පමණක් ඉල්ලම් කරන ලෙස වැසිල් රජ පක්ෂ මහතා ආයෝජකීන්ගෙන් ඉල්ලා සිටයා රි නි්ාන අංශය දියුණු කිරීමේදී ඇතිවන ගැටලු සම්බන්ධයන්ද යජකින් අදහස් දැක් වූ අර, දේශය නිෂ්පාදන වලට ප්‍රමුඛතාවලබාදීම රජයේ අරමුණ බැවින් එම ගැටලු නිරාකරණය කිරීම, රජ්‍ය ආයතනවල සහ හිමවන බවද. වැසිල් රාජපක්ෂ මහතාතාවදුරටත් සඳහන් කලා. මාත්‍යවරු වන මහින්දාරන්ද අුද්ගමගේ හා එස් චද්‍රසයන රජ්‍යමතයේ DB හරත්යන මහතතුරු ඇතුළු පිරික් මීට එක්ව සිටියයා. දිවිනගුභ ව්‍යාපෘතියටතේ ආනයනය කළ කිරිගවෙන් යොදා ගනිමින් ආරම්භ කළ වටවල කිරි නිෂ්පාදන ගොවිඵල නිරීක්ෂණයට ද වැසිල්ලාජ පක්ෂමහතා එක්කුණා. කිරිගවන් දහසක් සිටින මෙම ගොවිඵලේ දිනකට නිෂ්පාදනය කරෙන කිරි ප්‍රමාණය ලීටර් දහත් දහසක්. සේවා වපසරිය හඳුනාගත හොත්නින් තැපෑලට ජාතික ආර්ථිකේ ප්‍රධාන කොටස්කරයකු විය හැකි බව, ජනාධිපති ගොටහබේ රජපක්ෂ මැතිතුමා පවසනවා. තැපෑල සතු විශාල සම්පත් නිසිලෙස කළමනාකරණයෙන් ඉලක්ක සපුරාගත හැකි බවයි ජනාධිපතිතුමා පෙන්වාතුරන්නේ. පැල් සේවාහා නමමාතතිවදී ෘත්තිය සංවර්ථන රාජමාතහංශයේ ඉදිරි සැසුම් පිළිබඳ නනාතිප්‍රතිකාරල පවති සාකක්ඡචවේදී, ජනාතිපත්තුමා මේ බව ප්‍රකශ් කළලා වර්ෂිකව තැල් දිපර්තුමන්තු රපියල් බිලියන අටක ආදායමක්කු පේනවා. වේතම රුපියල් බිලියන දාහතරයි. වැටු පා අතිකාලදීම අඇතුළ සෙසු පිරිවේසඳහා, රුපියල් බිලියන හයික පාඩුවක් වාර්ශිකවසිදුන බවහහිළ ීතිබෙනවා. පැ තැල්කාරයාලගොන්නකිලි සංචාර්ක අමාත්‍යංශයට සහ ඇතිප සංචාර්ක ආකර්ශණය දිනාකතයැකි ස්ථාන බවට පත්කළ හැකි බවටයි මෙහිදීසාකච්චා කරුණයි. කොළඹ කොටුවේ පැණී මධෙම තැපල් ගොන්නකිල්ල නවකරණයටද තීරණය කෙරුණා. කොවිට් වසංකතයේ සම මේ අවෂද නිවස්වෙත බෙදාහරරිීමට තැපල් දොර්මින්තුව කළ සේ ආර්ථක පුුණර්චිනය පිළිඳ. ජනාධිපති කාරව සාධතික බලකායේ ප්‍රධානී මැසිල් රාජපක්ෂමහතාගේ ඇගීමට ලක්නා. ස්පඩ පෝස්ට් සේවය වේගවත් කිරීමින්, සේවාලාපෙන් විශාල පිරිසගේ අවධනය දිනාහගතහැකි බවද ප්‍රකාශු කලා. ජනමාතව න්ගේ ෘත්තිය නිපුරතා සංවර්තිනයට අභ්‍යාස ආයතයක් පහිටවීමටද සැලසුම් කරති වෙනවා. විද්‍යුත් මුද්‍රවිත සහ සමාජ මාත්‍යවතින් එල්ල කරන අනිසි ලපෑම සහ අගතතින් පිළිබඳ ලැබෙන පැමි සංඛ්‍යාව ඒල මටම පවතින බවද ෙි වුණ. පුවත් මන්ඩ පනත සංශෝධනය කිරීමේ දඩි අවශ්‍යාවද සක්කච්චා කරුණා හඬකවන දේශය තෙලිනාට විකාශනයේී ආය කරන බඳදු නැත සක්‍රිය රීමට ද තීරණය කෙරුණා. අමාත්‍ය කෙ රමුවැල් රාජමමාත්‍යස් වේහරන් ජනාතිපතිලෙ කකම් පි ජයි සන්ද සාධනූ පහ ද. ාල භපති සුදත් ්‍රෝණ මතා ඇතු පිරිසක් සක්චච්‍ය සහ භාකි වුණනා. දහ නවන ආ්ඩුකරම් ව්‍යවස්ථා සංශෝධනයට අනුව වඩාත් අපක්ෂපාතියඇයි පවසමින් පත් කළ පොලිස් කොමිසම දේශපාලී කරය වී ඇැයි දේශපාන පලිගැනින් පිළිබඳ සොයා බලන ජනාධිපතය විමර්ශන කොමිෂන් භාව නිරේක්ෂණය කර ඇයි එහි සභාපති උපාලි අභේරත්න මහතා පවසනවා. ුදාහමුදා පළමන ුද්ධ බලකාව ස්්‍රමි කෝපරල් රවින්ඩ රූපසන මහතා කළ පමිල්ලකට අදාලව ඔහගේ බිරිඳ ජධතිවත කමිස හමුවේ කරුණු දක්වීමේදේ බව ප්‍රකාශ කරුණේ. තිේද ප්‍රගෙක්නැලකොට පැගෙනෙකුස් අතුරදන්කලබවක කිය සිද්හට අදාල විමර්ශනය කළ, අපරා පරීක්ෂණ දෙපාර්තුමේතුවේ නිල්තරයි නිදහස් පහලවසේ සැපතැම්බර් හතරනදා උදැසන පහියිතයට පමණ බලහත්කායෙන් සය නිවසට කඩාවිදනු බව රෝපසනගේ පිරිඳ සන්ධ්‍යකුමාරී ප්‍රකාශ කලා. තමමා රාත්‍රී ඇදුවෙන් සැරස සිටම නිසා දැඩි අපපස්ථාවට පත්තුූ බව ඇ කියයා සිටිහා. එම ඇු මරු කරගනිම් සඳහවස්ථාවක්ති වන ලෙසට අපරාධ පරක්ෂණ දොර්තුමේන්තුවේ උපොලස් පරික්ෂක ප්‍රේමතිලකින් ඉල්ලිමක් කල ඔහ ඒස සඳහා අස්ථාවලලාතුන්නේ නැති යිැසේ නිවසේ ප්‍රාන පිවසම් දුොරටුවකුළු දමාති පේති D නිලධරීින් හතර දෙෙකු කාන්තා නිලධරනයක් වත් නොමැතිව නිවසට බලත්කාරී ඇතුළ ව, ස්වාමිපුෘෂයා සිත්න තර පවසන්නන්නේයි ර්ජනාත්මකව බලපැම් කළ බව ඇ කියයා සිටියා තමස්වාපපුරුෂයා පිළි බඳ කරුණු නොදන්න බව අවස්ථාකි පේකද පැවසීමෙන් අනතුරුව උරන වූ CDA ප්‍රේමතෙක නැත්තා තමන් අමතා මේකිව හුරතල් කරල හරරියා නෙහ. මේ කිවයි දරුවයි වාහනේ දාකනයන්න ඕන යනුවෙන් පවසා බලහත්කාරෙන් තමා රැගෙනයාීමට කටයුතු කළ බව සධාකුමාරී ප්‍රකාශ් කලා. ඇහිද කොිසමේ සභාපතිවනි සුුවරයක් පැවසේ CD නිලධාරෙන් කටයතුකර ඇත්තේ කොල්ලකරුවන් ලෙස බවයි. එම අවථාවේ තමඉල්ලි මත රාත්වී ඇඳු මාරුකරගනීමට CD නිලධාරීන් අවස්ථාවල් ලපාතුන්නද උපොලස් පරික්ෂක ප්‍රේමතිෙලක නමැතා, තමාට කාමරේ දොරවසාහ ගැනීමටත් අවස්ථාව ලබා නොද ඇසල් රැදි සිිබව යි ප්‍රකාශ් කලා. වෙතත් වයිස අවුදු කොළක්වන ඇගේ පුතා හා සන්දයක්කුමාරේ සුදු පැති වෑන්්‍රථයකෙන් ඇගේ සවම්පරෘෂයා සේවය කළ ස්ථානයට වැගෙන කියා. උදැසන හැයිතිහෙසිට පස්සරු දෙකතක්වා තමාට හෝ සියපුතට ශරීරකෘයක් ඉටුකරගැනීමට තබා ජලබිදක් පානකිරීමටවත් සඩී නිලතාරීන් ඉඩ ලබාදුන්නේ නැති බව අයි ප්‍රකාශ් කළා. තමන්ගේ බලවත් ඉල්ලි මත සමයා සේවකරන ස්ථානේතිී වැසිකලයාමට ඉඩ ලපාතුන්නද එහි දොරවසා ගැනීමටවත් මෙම නිලතාරීින් ඉඩලපාතුන්නේ නැහැ මෙම සහපති නිසුරුවවයා නිතිච්චවරුන්ගේ විමසේ මෙම කාතාවගේ පැමිනිල්ලෙට අතාලව දන්ඩ නීති සංග්‍රහෙ කුමන වගන්තිය උල්ලංගනීවිය දෙයන්නයි. ලිංගික හිරිහර කිරීමේ වරද සිද ඇති බව හැගියන්නේ යි නති්චවරු ප්‍රකාශ කලා. ම පත්තු මෙමතත්වේ සබන්ධෙන් පොලි කොමිෂන් සභාව මානහහිමිකම් කොමිෂන් සභව අපරධද පරක්ෂණ දෙපාත්තුෙන්ම හි පුජාධපති මෛත්‍රීපාල සිරිසන මහතාට පමිල්ලි කළත් කිසිතු සාධරනයක්ට වූයේ නැති බවයි සාක්ෂ්‍රිකාරය ප්‍රකාශ කළ. පොලස් කොමිසම සධයක්කුමාරි මහත්මියයට ඒවා තිබූ පිළිතුර ලිපියක් සම්බන්ධයෙන් කොමිසමේ අවධානී ජමු වුණ. කාන්තාවක බලහත්කාරයෙන් වාහනයක දමාගෙනයාම විනය විරෝධී ක්‍රාවක් නොන පව, එහි සඳහන් වැතයි සභාපති විනිසුරුවරයා පැසුවා. කාන්තාවක් බලාහත්කාරෙන් වාහනයක දමාගෙන. අම විනේ විරෝධී ක්‍රියාවක් නොවෙන බව පොිස් කොමිසම කියනවා. මෙහම පොලස් කොමිසම අවශ්‍යත. කන්න බොන්නත් නැතිව ඇදු මාරුකරගන්න වෙලාේ දොවල් ලඟට වෙලා හිටපපු එක විනේ විරධී ක්‍රියක් නොනව ප්‍රශකිරීමට තරම්. පොලිස් කොමිසම කොතරම් පහත්්‍යයන්න සභපති විනිසරුව රය ප්‍රකාශ කලා, පොලස් කොමිසම කෙතරම් අසාර්ථකද. තරම් දේශපල්ලයට ැවී තිබේදයන්න ලැබ ඇති ක්ෂවලින් පැදිිවන්නේ යයි සභාපති විිනිසුරු උපාලි අබිරත්තමතා වැටිතුරටත් කියා සිටියා. පොළොන්නරුව දිස්්‍රික්කයේ ජනතාව දීර්ග කාලයක් පුරා මුහුණ දෙන අලමිනිස් ගැටුම අවසන් කිරීම සඳහා වනජීවි අමා්‍යවරයා සහ ප්‍රදේශයේ ජනතාව අතර හමුවක් අද පැවැත්වනා. ොනර ස්ට්‍රික් ලකම් රයාලේ පැති මෙමසාකච්චවාවේදී ජනතාව මුහරු දෙන ගැටලු පිළිබඳ අමාත්‍ය සබී රත්නාක මහතා දැනුවත් කෙරුණා. විවලවීර දෙසානායක සිරිපාල ගම්්ලාාත්, රෝෂන් රණසිංහැන රාජ්‍ය අමාතවරුන්්ද මෙම අවස්ථාවත එෙක් වුණා. සීර් දෙනාගේ අදහස් සමගින් සති දෙකක් වැනි කාලයක් තුළදී, ගැඩල් වවසන් කිරීමේ වැඩ පිළිව ආරම්භ කරන බවයි අවාතවරයා මෙහිදී ප්‍රකාශ් කළේ. හින් මනුෂත්වේ සත්කාරය සහ කොළඹ රාජකීය විද්‍යාලෙක්ව මහවෙලච්චි අධ්‍යාපන කොට්ටාසේ දරුවන් සඳහා සාමාන්‍ය පෙළ සම්මන්ත්‍රණ මාලාවක් අද ආරම්භ කලා. එය නම් කර තිබුණේ රාජකීය සෙන හසලෙසයි. යාමඩියුව කාශපමහාවිද්‍යාලයේ සහ සිද්ධර්ථමහා විද්‍යාලයේති මෙම සමන්ත්‍රන පැවැත්වනා. හදමන්ම හෙට දිනේදීද සමන්ත්‍රන පැවැත් පෙන අතර, ඒ සඳහා සහභාගවන සිසුන් සඳහා දිවාහාරය ලිපිත්‍රව මෙෙන්ම ප්‍රශ්නපර කට්ටල දෙ පිරිනැමුණ. අනරාධපු දිස්ශ්‍රිකේතා දුෂ්කර අධ්‍යාපන කොට්ටසයක් වන මහවිලචය කොට්ටාශයේ පාසැල් දාසයක සාමාන පිල සිසුන් හාරසය පණහක් සඳහා අත්වෙලක් පශුවෙන්, සේලුම විෂයන් ආවන්‍ය වන පරිදි සමන්ත්‍රණ මාලාාව ආරම්භ කෙරුණා. යින් මනුෂත්පේ සත්කාරය සමඟ අත්වල් බැඳ ගනමින් කොළම රාජකයේ විද්‍යාලයේ ඇදරු මඩල්ල වැඩසටහන සඳහා සම්පත්ත දාකත්වය ලබා දුන්නා. මේ සංවිධාන කලේ මහවිලච්වය කොට්ටා ස අධ්‍යාපන කාර්යාලය. වාති රූවාහහිනි සේවය ලංකාවේ රූපවානි මහෙදර ලෙස මේකගේ දුෂ්කරතා දක්වන පාසල්ුවලට දරුවට මනිසන් මනුස්ත්්‍යය සක්කාරයෙන් පිහිට වෙන මහිතදවා ඒ ආරම්භයක් තමයි තන්දිරිමලේ ප්‍රදේශයෙන් අපි ආරම්භ කරන්නේ. අපි දඩසේ ගුරුවරු නැව දුක්කින් දින අධ්‍යාපන කොට්ටසය ලොක ේදවාචකයක් මැතේ ගමන් කන්න විල්චි අධ්‍යාපන කොට්ටසට මේ මහගු මෙහැවර පිළිබඳව උනුසුම්ම ප්‍රංසා කරනවා. ගමන් පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාරකාරක සභවහෙවත් කෝප් කමිටුවේ සවපතිවරයා ලෙස පත්කිරීම සම්බහන්දය, රටට වැරදි මතයක් ගෙනයාමට විපක්ෂය උත්සාහදන්න බව එහි සභහපති පාඩිමිෙන්තු මත්‍රේ මහාචාරය චරිත හේරත් මහතා පවසනවා. ශ්‍ර ලංකා පොදජන්න පෙමුණේ නිෙල්ුමාවතේ පිහිටි පක්ෂ කාරයාලේපවති මතිහමොකදී ඒ මහතා මේ බව කියාසිටියා. ඔ ොක්කට ස්ටබ පට සාමාජක පි පි පැත් මක්කර ම ර ත සම දල නම සාධරන වෙලා දයන නිග පරිමේන්තුවේ පොදවි්‍යපාර කාර්ග සභබාවට මේ වනකොට සභහපතිවරු ම පාලොස්වෙන්නිය දාාහතර දෙනෙක් පත්වෙලාතේර. මේ දාහතර දෙනාගෙන් දහ දෙනෙක් හිටපු ආණඩුවලින් දාලාතියනවා හතර දෙනෙක් විපක්ෂයෙන් දාලාතියනවා ඇ මේක තමයි ඉතිහාසේ කරුණු දත්ත වශයෙන් ගත්තහම. සමහරු මතයක් හදන්න යනවා මේ ව්‍යාපාර පිළිබඳ පොදු කාර්ක සභාව ආ්ඩු පැත්ත පක්ෂේ. ඇ එහෙමක්නෑ අන්ුවේ විපක්ෂේ මන්තිවරු තමයි ඉන්නේ සමහර අය විවේචන කරන විදිහ ගැන පෙනනුනා පෞගේ දවස්වල ඒ කියන්නේ පොදව්‍යාර කාර්ග සබවග කියන අපට විතරද දෙන්න නැත්තන් අරයට විතරත් දෙන්නඕන මං විතරක්කින්නඕන පොදවිාපාර කාර්ග සභාව කියන්නේ පරිමේන්තුයති එක ඉතා වැදගත් කාර්ග සබාවක් පාරිමේන්තුවේ නෝජනයට සමාන්තර් ලෙස තමයිකේ සසාමාජයකෝ බිහිවෙන්නේ ලෝක පවාසිී නදජවත්වන්නේ පෙර නොවූ විරු අයිවන් සෞඛ්‍ය තරජනයකට ලක්වැඇති අවදිියකයි. නව්‍ය කොරෝුණා වසංගතය ලෝක සෞඛ්‍ය පද්ධතියම අවධානක ලක් කර තිබෙනවා. අනාගතයේදි ගතයේතු ක්‍රියාමාර්ගක කුමක් බැයි තවමත් අවිනිශ්චි තවදියක හදවත් ගැන සැකිලිමත්වීම අන් කවරදාටත් වඩා තිබියයුතුයි. අද ලෝක හදවදදිනියයි. රදරෝග හතුවෙන් වසරකට ජීවිත මිලියන දා හතකට වැඩි සංඛ්‍යාවක් අහිමි වන බවයි නොක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන්නේ. එමෙන්ම අපේ රටේ මරණවලින් සයට හැත්තෑාවක්ම බෝ නොවනරෝග හේතුවෙන් සිදුවනවා. එම මරණවලටද ප්‍රධාන වශයෙන් හේතුවන්නේ හරදරෝග හා ආගහතේ වැනි තත්ත්වයන්. අවිධමත් ආහාර රටාව නිස සෞඛ්‍ය උපදෙස් පිළි නො පැදීම මානසික ආථතිය දියවැඩියාව රදිරේ කොලෙස්ටරෝල් ට්ටම ඉහලයාම අධික රුදිර පීඩනය යන කරුණු මුල්කර ගැනිමින් ඇතිවන හරදරෝග හේතුවෙන් සිදුවන මරණ සංඛ්‍යාව ඉහල ගොස්ති වෙනවා. දුම්පානය හරදරෝග අවධානම තුන්ගුණයකින් ඉහල දැමීමට හේතුවන බවයි සෞඛ්‍යංශ පෙන්වාතිෙන්නේ හරදරෝගවලින් සිදුවන මරණ සංඛ්‍යාව ඉහලයාමට ගැස්ට්‍රයිටස් හා හරදරෝග ලක්ෂණ ගැන රෝගයාට නිසි දැනුමක් නොමැතිවීම හේතුවක් ය. ී කාඩියෝ වැස්කිව්ල ඩිසසස් යන්න තේමා කරගත් ලොක හදබදදින අප ඔබෙන් ඉල්ලා සිටින්නේ ඔබේ හදවතට ඇහුම්කම් දෙෙන්න්න. නිවැරදිදේ හදවතින් තෝරාගන්න ඔබේ ආදරණීයන් සහ මුළුමහත් සමාජයම ආදරයෙන් රැකගන්න හදවතින් අපහා එක්වන ලෙසයි ඒ සමගින් ස්වාධින රූප පහිනේ ප්‍රධාන ප්‍රවෘති අවසන් ඔබට සුබරඇත්‍රයක්. Ayboan.